අයිබුවන් 1999 පෙබරවාරි 9 වෙනිදා කැලිෆෝනියාවේ රිවර්සයිඩ් මහ රෝහලට එදා සාමාන්‍ය දවසක් වුණා. හැබැයි එදා රාත්‍රියේ 8:00 කාලට විතර ගිලන් රතරයකින් හදිස්සි රෝගියෙක් මේ රෝහලට අරගෙන එනවා. ඒතර මේ හදිස්සි අර උනේ ඒ රෝහලේ 37 ER කියන කණ්ඩායමට. ඉතින් මේ වෛද්‍යවරු සහ හෙදියන් එකතු වෙලා මේ හදිස්සි රෝගියාව අරගෙන ඇයට ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. ඇගේ තත්ත්වය වටහා ගන්න ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න ගන්නවා. හැබැයි මෑගේ ලේ පරීක්ෂා කරන්න කැතීටරයට සිලින්ජ එකක් ගහලා ලේ අරගෙන මේ සිලින්ජරේ කටුවේ ඊට ගන්නවත් එක්කම අමුතු ගඳක් එනවා. මේ ගඳ ඇමෝනියා කියන එක තමයි මේ වෛද්‍යවරයා හඳුන්වන්නේ. ඉතින් මේ වෛද්‍යරු කීප දෙනෙකුටම මේ ගඳ බලන්න කියලා ඒක තහවුරු කරගන්නවා. ඔව් මේක ඇමෝනියා කියන එක. ඒක වෙලා ඉතාම සුළු මොහොතකින් එක හෙදියක් හදිසියෙම කලන්ත දානවා. තවත් හෙදියෙක්ට ඔක්කාරය ඇති වෙනවා. ඒ වගේම තවත් හෙදියක් තාවකාලික අංශභාගය හැදිලා එහෙම්මම වැටෙනවා. ඒ විතරක් නෙමෙයි වෛද්‍යවරු 3 දෙනෙකුට විතර මේ වගේ රෝග ලක්ෂණ මතුවෙන්න ගන්නවා. ඉතින් හදිසියෙම මේ මොකක්ද උනේ කියලා මොවුන්ටවත් හිතාගන්න බෑ. එතන හිටමු වෛද්‍යවරුකට අමාරු වෙනවා. ඒ වෛද්‍යවරයා කරන්නේ මෙතනින් ඉක්මනට දුවලා යන එක. ඊට පස්සේ මේක දැනගත්ත රෝහල් කාර්ය මණ්ඩලය කරන්නේ මේ අවට හිටපු රෝගීන් සහ කාර්ය මණ්ඩලය දැනුම් දීලා කාපාකයකට ගෙන්න ගන්නවා. ඒ වගේම මේ රෝගියා ගැන බලන්න ආරක්ෂක ඇඳුම් ඇඳගත්ත කණ්ඩායමකට බාර කරනවා. ඉතින් ඇත්තටම මෙතනදී එක හෙදියක් මිය යනවා. ඉතින් කලින් වෛද්‍යවරුන් සහ හෙදියන්ට මොකක්ද උනේ? මේ රෝගියාව පරීක්ෂණ කරන අතරතුර ඔවුන්ට මේ තරම් රෝග ලක්ෂණ ඇති වෙන්න එක හෙදියක් මිය යන තරම් මොකක්ද මෙතන වෙච්ච සිදුවීම? ඉතින් අපි අද කතා කරන්නේ මෙන්න මේ සිදුවීමයි. ඉතින් මේක තමයි ග්ලෝරියා රෙමිරේස්ගේ කතාව. එහෙම නැත්නම් ටොක්සික් ලේඩිගේ නඩුව. ඉතින් අපි අද කතා කරමු මේ ටොක්සික් ලේඩිගේ නඩුවේ මොකක්ද මේ සිද්ධිය කියන එක. ඉතින් මේ වගේම ලෝකයේ සිදුවන සත්‍ය සිදුවීම් දැනගන්න අපි subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ග්ලෝරියා රෙමිරේස් කියන්නේ වයස අවුරුදු 31ක විවාහ වුණු දෙදරු මවක්. ග්ලෝරියාට මේ වෙද්දීත් 4 වන අදියරේ දරුණු මාරාන්තික ගැබ්ගිරී පිළිකාවක් තිබිලා තියෙනවා. ඒකට ප්‍රතිකාර ගනිමින් තමයි ඉඳලා තියෙන්නේ. පෙබරවාරි 9 වෙනිදා හවස රෙමිරේස්ට හුස්ම ගැනීමට අපහසුතාවයක් ඇතිවීමත් එක්ක ඇගේ ගෙදර අය මෑයව ගිලන් රථයක් ගෙන්නලා රෝහල්ගත කරනවා. ඉතින් රෝහල්ගත කරාට පස්සේ මෑයව බාර වෙන්නේ රිවර්සයිඩ් ER කණ්ඩායමට. මෙතනදී ඇයව පරීක්ෂා කරලා ඇගේ ප්‍රතිකාර ක්‍රම මේ වෛද්‍ය කණ්ඩායම පටන් ගන්නවා. ප්‍රතිකාර කරද්දී ඉතා පළපුරුදු RN වන කේන් ග්ලෝරියාට ගහලා තිබුණු කැතීටරයට සිලින්ජරය ගහලා පස්සේ ඉන් සිලින්ජරයේ තුඩ ඉවත් කරනකොටම ඇමෝනියා වැනි ගඳක් එන බව ඔහුට දැනෙනවා. කේන් කරන්නේ මේ සිලින්ජරය එතන හිටපු සෝෂල චිකිත්සකයෙකු වුණ මොරින් වෙල්ට දීලා පස්සේ කේන් රෙමිරස්ට ලං වෙලා බලනවා ඒ ආපු ගඳ මොකක්ද කියලා. එතන හිටපු වෙල්ට සිලින්ජරය පරීක්ෂා කරලා බලලා එයින් එන්නේ ඇමෝනියා වැනි ගඳක් කියන එක බව තහවුරු කරනවා. වෙල්ට් ඊට පස්සේ මේ සිලින්ජරය වෛද්‍ය නේවාසිකයෙකු වුණ ජුලි ගෝචින්ස්කිට දෙනවා. ජුලිත් මෙයින් එන්නේ ඇමෝනියා ගඳ කියන එක සනාථ කරනවා. ඒ විතරක් නෙමෙයි රුධිරය පරීක්ෂා කරද්දී මැනිලා පැහැති අංශු රුධිරයේ පාවෙන බව ඔවුන් දකිනවා. ඉතින් ER බාර ආචාර්ය අම්බර්ටෝ ඔචෝවාද මෙහි සුවිශේෂී අංශු නිරීක්ෂණය කරලා සිලින්ජරයේ එන්නේ ඇමෝනියා ගඳ බවට තහවුරු කරනවා. මේ සිදුවීම් සිද්ධ වෙද්දිම එක හෙදියකට කලන්ත දානවා. තවත් හෙදියකට හුස්ම ගැනීමේ අපහසුතාවයක් එනවා. ඒ වගේම ජූලි මෙතනදී తాවකාලික අංශභාගය හැදිලා එතනම වැටෙනවා. කේන්ට එක වරම කලන්තයක් වගේ දෙයක් දැනෙනවා. කේන් ඉක්මනටම දොරගාවට ගිහිල්ලා මෙතනින් එළියට එනවා. මෙතන හිටපු අනෙක් වෛද්‍යවරුන්ට සහ හෙදියන්ටද යම් යම් රෝග ලක්ෂණ ඇති වෙන්න ගන්නවා. ග්ලෝරියා ළඟ හිටපු දැන් රෝගීව ඉන්න ඔචාවාව ER එකෙන් ඉවත් කරන ලෙස නියෝග කරනවා. ඉතින් මේ වෙලාවෙම මේ අසල හිටපු රෝගීන් හා කාර්ය මණ්ඩලයට වාහන නවතන තැන්ට රැස් වෙන ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් මේ වෙලාවේ රෙමිරෙස් ER ස්ට්‍රේචරයක් මත තමයි ඉන්නේ. පස්සේ රෙමිරෙස් බලන ද්විතික කම්පන කණ්ඩායමක් ඉක්මනින්ම හැස්මැට් PPE ඒ කියන්නේ පුත්තිලික ආරක්ෂක උපකරණ ඇඳගෙන රෙමිරේස්ට ඉතිරි ප්‍රතිකාර කරන්න එනවා. මේ කණ්ඩායම 8:50 දක්වා රෙමිරේස්ට CPR කරනවා. මෙතන හිටපු අධීක්ෂණ වෛද්‍යවරයා ටෝරියා රෙමිරේස් මිය ගිය බව ප්‍රකාශ කරනවා. මේ කණ්ඩායම ඉතා ආරක්ෂාකාරීව රෙමිරේස්ගේ ශරීරය ආවරණවලින් මුද්‍රා තියලා පස්සේ ඇලුමිනියම් පෙට්ටියක දාලා ඒකත් හොඳ ආරක්ෂිතව මුද්‍රා තියනවා. පස්සේ මේ ශරීරය මෘත ශරීරාගාරයේ දකලා කොටස්ක තමා තියන්නේ. මේ අතර
සුසාන් කේන්, ජුලි, මොරීන් ඇතුළු තවත් කර්මණලේ 5 දෙනෙක් රෝහල්ගත වෙලා ප්‍රතිකාර ගන්නවා. මෙතනදී ජුලිට අමාරු වෙනවා වගේම ඇයට දැඩි සත්කාර ඒකකේ තියලා ඇගේ ශරීරයෙන් විෂ ඉවත් කිරීමට පවා සිද්ධ වෙනවා. ඊළඟ භයානකම දේ තමයි ග්ලෝරියාගේ මරණ පරීක්ෂණය කරන එක. එතනදී විශේෂඥ වෛද්‍යවරු 3 දෙනෙක්ව තමයි මේගොල්ලෝ යොදාගන්නේ. ග්ලෝරියාගේ ශරීරයේ 3 වතාවක් මරණ පරීක්ෂණය කරලා තමයි ඇගේ ශරීරය ආරක්ෂිතව මිහිදන් කරන්නේ. ග්ලෝරියාගේ මිය යාමත් සමගම ඇයගේ ශරීරය මృత ශරීරාගාරයට අරගෙන ගිහිල්ලා ඊට පස්සේ මොන් කරන ප්‍රථම රාජකාරිය තමයි මේ ER විශේෂ පුහුණු කණ්ඩායමක් උන හස්මාට් කණ්ඩායම යොදාගෙන මේ සිදුවීම සිද්ධ වෙන තැන පරීක්ෂා කරනවා. පුදුමය කියන්නේ මේ සිදුවීම සිද්ධ වෙච්ච තැන වෛද්‍යවරුන් සහ රෝගීන් මේ තරම් රෝගී වෙන්න හේතුවක් මොන්ට හොයාගන්න බැරි වෙනවා. ග්ලෝරියාගේ ශරීරයේ ඇය මියගොස් දින 6කට පසුව එවැගේම සති 6කට පසු වගේම භූමිදානය කරන්න පෙරත් ඇයගේ ශරීරයේ මරණ පරීක්ෂණයක් කරන්න හෙදියානා වෛද්‍යවරුන් මේතරම් රෝගී වීමට ඇගේ ශරීරයේ මියම් මොකක් හරි විෂ දුමක් හේතු වුණාදයි සොයා බැලීමටයි. ග්ලෝරියා මිය ගියේ ඇගේ මරණ පරීක්ෂණයේ වාර්තාවලට අනුව ඇගේ හතරවන අධිරේ තිබූ පිළිකාව නිසා ඇගේ වකුගඩු අකර්මණ වෙලා තිබීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කියලා තමයි වෛද්‍ය වාර්තාවල සඳහන් වුනේ. මරණ පරීක්ෂක වාර්තාවලට අනුව ඇගේ ශරීරයේ ටයිලෙනෝල්, ලිඩොකේන්, කෝඩින් හා ටයිගන් ඇති බව හොයාගත්තා. ටයිගන් කියන්නේ උක්කරණාශක ඖෂධයක්. මේක ශරීරයේදී ඇමයින් බවට හැරෙන බව තමයි කියන්නේ. මේ නිසා එමිනස්ගේ රුධිරයේ ඇමෝනියා හමුවීම සිද්ධ වුණ බව තමයි පැහැදිලි කරේ. විශ්වවිද්‍යාල වාර්තාවේ උනේ එමිනස්ගේ රුධිරයේ හා පටකවල ඩයිමීතයිල් සල්ෆෝන් විශාල ප්‍රමාණයක් හමු වුණ බවයි. එවගේම රෙමිනස්ගේ ශරීරයේ මේ දේවල් තිබුණත් මරණින් සති 6කට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 3 ගුණයකින් වැඩි වෙලා ඇති බව තමයි හොයාගෙන තිබුණේ. රෙමිනස් තමන්ගේ හතරවන අධිරේ තුන ගැබ්දල පිළිකාව සුව කිරීමට හැකි ක්‍රමයක් විදිහට DMSO නොහොත් ඩයිමීතිලයිල් ඇගේ සමේ හිස සිට පාද දක්වාම ආලෙප කරන්න ඇති බවට මොවුන් නිගමනය කරා. 1960 කාලයේදී මේ DMSO වේදනා නාශකයක් විදිහට ක්‍රීඩිකාවන් භාවිතා කරලා තියෙනවා. නමුත් මීයන් යොදාගෙන මේ DMSO සඳහා කරපු පරීක්ෂණයකදී හෙළි වෙලා තියෙන්නේ මේක ශරීරයට පසු කාලීනව විෂ වෙන්න පුළුවන් බවයි. මේක භාවිතා කරපුවම පසු කාලීනව අන්ධභාවයට පත් කරන බවත් හොයාගෙන තිනවා. ඒ නිසාම මේ DMSO ඖෂධයකද ශරීරයට ලබා ගැනීම තහනම් කරලා තිනවා. මේ DMSO ඔක්සිජන් වල නිරාවරණය වුණාම ඒක ඩයිමෙතිල් සල්ෆේට් බවට පත්වන බව තමයි කියන්නේ. ඩයිමෙතිල් සල්ෆේට් එක මිනිසුන්ගේ ශරීරගත වුණාම ඇස්, පෙනහළු, මුඛයේ ශෛලිය විනාශ කරනවා වගේම කම්පන අංශභාග වෙනි තත්වයන්ද ඇති වෙන බව ප්‍රකාශ කරනවා. නමුත් මේ නිගමනය සියලටම ඇගේ පවුලේ අය විරුද්ධ වෙනවා. මොකද ඇය DMSO කියන ඖෂධය භාවිතා කළ නැති බව තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඉතින් මොනව වුණත් කවුරු පිළිගත්තත් නොගත්තත් මේ පරීක්ෂණ වාර්තා හරහා තමයි මේ ටොක්සික් ලේඩිගේ නඩුව අවසන් කරන්නේ. අදටත් මේ නඩුවේදී එදා දවසේ සිදුණු සිද්ධිය මොකක්ද කියන එක හරියටම තාම නිශ්චිත කරගෙන නැහැ. ඉතින් මොනව වුණත් මේ වගේම ලෝකයේ සිදුවන සත්‍ය සිදුවීම් දැනගන්න අපව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ගිහින් එන්න. සුබ දවසක්.